සුන්දර සිරිබරිණී සුරැඳි අති සෝභමාන ශ්‍රී ලංකාවක නෙමෙයි අපි ඉන්නේ. එතකොට කොහොමද පෙබරවාරි 4 වෙනිදා අභිමානයෙන් යුතුව මුළු රටම මේ ගීය ගයන්නේ? තේරුමක් නැති, අර්ථයක් නැති, කිසිදු පදනමක් නැති ගීතයක් ගයලා ආත්ම වංචාවක යෙදෙන්නද මේ සූදානම් වෙන්නේ? නිදහස ලබා 75 වෙනි වසර සමරන්න, ප්‍රීතිමත්ව සමරන්න අපට කිසිම අයිතියක්, පසුබිමක්, යුක්තියක් නැහැ. 75 වසරක් තිස්සේ සංවිධානාත්මක දේශපාලන කල්ලි කණ්ඩායම් කීපයක් විසින් මංකොල්ල කන ලද බංකොලොත් රාජ්‍යයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ 75 වසරක් ගත වුණු තැන. අපි දැන් මේක සමරන්න ඕනද උත්සවශ්‍රීයෙන්? සත්‍ය වශයෙන්ම නැහැ. පෙබරවාරි 4 වෙනිදා අපි භාවනානුයෝගීව ගත කළ යුතුයි අපට මොකද උනේ කියන ප්‍රශ්නය සාකච්ඡා කරන්න. අපට මොකද උනේ කියන ප්‍රශ්නය සමාධිගතව හිතන්න. අපි කොහොමද මේ මහා වියවුලෙන් සහ බංකොලොත් භාවයෙන් මේ අන්ත හීන දීන පරිසරයේ මිදෙන්නේ කෙසේද යන්න පිළිබඳව හිතන්න වැය කළ යුතුයි 4 වෙනිදා දවස. ඒ හැරෙන්න ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන හැටියට උත්සවශ්‍රීයෙන් සමරන්න තරම් නිදහසක් ඇත්ත වශයෙන්ම අපට නැහැ. ජනාධිපතිවරයාගේ මහාන් තත්ත්වයේ ලෝකෙට පෙන්වන්න ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ලැබුව සැලියුට් ගස්සවන්න, ගෞරව නාම ලබා ගන්න, ගරු සම්මාන ලබා ගන්න, ලෝකෙට පරකාශය කියන වැඩපිළිවෙල යටතේ ඇත්ත වශයෙන්ම මුළු ලෝකෙම හිනා වෙනවා. ලංකාව කන්නත් නැතුව ඉඳගෙන ලෝකයට හිඟමන් ඉල්ලද්දී මේගොල්ලෝ මොකද්ද මේ කරන උත්සවය කියලා මුළු ලෝකෙම අපට උපහාසයෙන් හිනා වෙනවා. රෝහල්වල බේත් නැත්, ආහාර ද්‍රව්‍ය හිඟයි, ඉන්ධන ප්‍රශ්නය තවමත් තියෙනවා, විදුලිය නැහැ අඩුම ගානේ ළමයින්ට විභාගය ලියා ගන්න, මේ සා විශාල බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ රාජ්‍ය ව්‍යවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදයට අනුව රජය බැඳී සිටිනව ජනතාවට පහසුකම් සලස්සන්න, ඒ බැඳී සිටීම සම්පූර්ණයෙන් උල්ලංඝනය වෙලා තියෙනවා. මේ රට ජීවත් වීමට සුදුසු පරිසරයක් නැහැ. ඒ නිසා දහස් ගණනක් උගත් පිරිස හැකි හැකි ආකාරයෙන් විදේශගත වෙනවා. ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි ලංකාව කියන බවට පත් වෙලා තියෙනවා 75 වසරක් ගත වුණු දවසේ. එවන් පරිසරයක් යටතේ අපි සමරන නිදහස් දිනය මොකද්ද? මේ උත්සවශ්‍රීයෙන් සමරිය යුතුද? ඒ නිසා අපි රට ගැන හිතන, රටට වෙච්ච දේ පිළිබඳව අවංකව තේරුම් අරගෙන ඉන්න, ආත්ම වංචාවෙන් තොරව ක්‍රියා කරන සියලුම දෙනාගෙන් අපි ඉල්ල හිටිනවා. භික්ෂුන් වහන්සේලාගෙන්, ආගමික පූජකතුමන්ලාගෙන්, සාමාන්‍ය මහ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා මේ නිදහස් දින උත්සවය වර්ජනය කළ යුතුයි කියලා. ඒ කාන්තේම වර්ජනය කළ යුතුයි. මේ බොරු සැමරුමකට කාලයේ ධනය වියදම් කරන මේ වැඩපිළිවෙලට අපි සහයෝගය නොදිය යුතුයි. ගෙදර ළමයි කෑම ඉල්ලලා අඬද්දි, කිරිබිටි ටික ඉල්ලලා අඬද්දි, පෝෂණය ඉල්ලලා අඬද්දි, ලෙඩ්ඩු බෙහෙත් ටික ඉල්ලලා අඬද්දි, කුමන නැටුම් කෙලි කවට සිනාදා, කුමන නැටුම් කෙලි කවට සිනාදා, මේ ආත්ම වංචාවට ගොදුරු වෙන්න එපා. එනිසා ජනාධිපතිවරයාට අපි කියනවා, දැන්වත් තේරුම් අරගෙන රටටම හිඟමනේ, ලෝකෙටම හිඟමනේ යන දිලිඳු ජාතියක් බවට පත් වෙලා ඉඳෙද්දී කිනම් උත්සවශ්‍රීයක්ද? ඒ උත්සවශ්‍රීය වෙලාවේ මොනවද අපි ගෙනියන්නේ? පිට රටවල නිෂ්පාදනය කළ අවි ආයුධ ගෙනියනවා ප්‍රදර්ශනයට. අඩුම ගහනේ අපේ රටේ හදන කජු සුද්ධ කරන මැෂින් එකක්, එහෙම නැත්නම් වී පිරිසිදු කරන, හාල් පිරිසිදු කරන මැෂින් එකක් අපිට පුළුවන් ද පෙන්වන්න මේ පෙළපාලියක? නැහනේ. අඩුම ගානේ අපේ රටේ නිෂ්පාදනය කළ යන්ත්‍රයක්, එහෙම නැත්නම් අපේ රටේ නිදහස වෙනුවෙන්, එහෙම නැත්නම් රටේ සංවර්ධනය, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවුණු උගතුන් බුද්ධිමතුන් අපට ප්‍රදර්ශනය කරන්න පුළුවන්ද මෙතන? නැහැ. අඩුම ගානේ මේ මගින්වත් අපි මේ ආත්මාර්ථකාමී පාලකයන්ට කියන්න ඕන, උඹලා විනාශ කළ රට
උත්සව කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. සුන්දර සිරිබරිණි සුරැඳි අතිශෝභමාන ලංකාවක් ඉතුරු වෙලා නැහැ. ඒ දේ කළේ දේශපාලකයෝ. මේ තත්ත්වය රටම තේරුම් ගත යුතුව තියෙනවා. බොරු උත්සව පවත්වමින් මහා පරිමාණ මුදල් වියදම් කරන්න පරිසරයක් ශ්‍රී ලංකාවේ නැහැ. ඒ නිසා මේ නිදහස් උත්සවය වර්ජනය කළ යුතුයි කියලා අපි හැම දිනාටම යෝජනා කරනවා. මැතිවරණ අවශ්‍යයි. මැතිවරණ මගින් තමයි ජනතාවගේ මතය ප්‍රකාශ වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යම කාරණාව තමයි මැතිවරණයක් මගින් නව රජයක් තෝරා ගැනීම. නව ආණ්ඩුවක් පත් කර ගැනීම. එනිසා මේ වෙලාවේ අත්‍යවශ්‍යම දෙයක් වශයෙන් අපිට පේන්නේ ජනාධිපතිවරයාට තිබෙන බලතල යටතේ මාර්තු මාසයේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි. ඒ යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් වහාම කැඳවිය යුතුයි. මැතිවරණයක් අත්‍යවශ්‍යයි. ඒ කෙසේ වෙතත් වත්මන් පළාත් පාලන මැතිවරණය මගින් යම් ආකාරයක මහජන මතයක් ප්‍රකාශ වෙනවා. අපි ඒකට ගරු කරනවා. මතයක් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔව්, අපි ඒ අවස්ථාව උපයෝගී කරගෙන වත්මන් රජයට ජනමතය ප්‍රකාශ කරමු.